අපි ගත්ත ක්‍රියාමාර්ග වලට බැන්නා එදා. අද සුවසරියේ නැත්තම් මේ කර්ෆියු එකස මිනිසුන් ව ට්‍රාන්ස්පෝට් කරන්නේ කවුද? අපි ගිලන් රථ 350ක් ගෙනාවා. අපි බෙන්ස් ෆෝඩ් ගෙනාවේ. ගිලන් රථ ඔක්කොම 570ක්. ඔක සංචිතයක් අපි ගෙනලා දුන්න මතක තියාගන්න. එතකොට ICU ඇඳන් මං එනකොට දුන්නේ කීයද 598යි ලංකාවේ. මම එනකොට ICU ඇඳන් දුන 777ක්. 179ක් මම තනියෙන් අපේ අවුරුදු පහේදී විතරක් අපේ ආණ්ඩුවේ යටතේ ගෙනල්ලා දුන්නා. මුළු ඉතිහාසෙම දීුනේ 598යි. එතකොට වෙන්ටිලේටර්ස් කීයද ලංකාවේ දීුනේ? 400යි දීුනේ. අද කීයක් තියෙනවද? මම එලේකොට 850යි. මුළු ඉතිහාසෙම 400යි ඇමතිවරු ඔක්කොම එක්කහුවල්ලා මම තනියෙන් 450ක් ගෙනල්ලා දීුණා වෙන්ටිලේටර්. එතකොට රාජ්‍ය ඔස්සල් තියුනේ 27යි හදලා. 27යි කියලා මහ ලොකු ප්‍රගතිශීලී කියන ඔක්කොම ආණ්ඩුව තියලත් ඇමතිවරු 11 දෙනෙක් එක්කහුවෙලා 27 හැදුවේ. එතකොට මම හැදුවා 44ක්. එතකොට අද 71ක්. අද තව ටික දවසකින් වෙනකොට තියෙනවා. එතකොට මට බැන්න නෙවිල් ෆර්නෑන්ඩෝ රෝහල ගත්තට. අද වෙනතුරු 75ක් නෙවිල් ෆර්නෑන්ඩෝ රෝහලට අපි ගෙවල නැහැ. නෙවිල් ෆර්නෑන්ඩෝ මහත්තයාට තවම 75ක් ගෙවල නැහැ. නමුත් ඒකේ කාර්ය මණ්ඩලයට පඩි ගෙව්වයි කියලා ගැල්ල මාව ජනාධිපති කොමිසමට ගෙනි. මං අහනවා දැන් එතකොට ඊයේ පෙරද ගත්තද කියලා නෙවිල් ෆර්නෑන්ඩෝ කාණ්ඩුවට. අද නෙවිල් ෆර්නෑන්ඩෝ රෝහල තමයි මතක තියාන ගැබිනි මව්වරුන්ගේ නිරෝය දායනය තනිකර කරන්නේ එතන. ඒ රෝහල නතුනා නම් කොහෙද කරන්නේ? ඒ තරම් ලොකු රෝහලක්. එතන තමයි ඔක්කොම ගේන්නේ. එතකොට මම අහනවා අද ඒක ආණ්ඩුවේද?